අද 2022 මාර්තු 29 වෙනි අඟහරුවාදා කුජග්‍රහයාගේ බලය බලපවත්වන දවසක්. අද විශේෂයෙන්ම කාලසර්ප යෝගියත් පවතින දවසක්. කාලසර්ප යෝගිය යනු රාහු කේතුට මැදිවි සියලුම ග්‍රහයන් සිටීමයි. සාමාන්‍යයෙන් කේන්ද්‍රයක් බලනකොට රාහු පිළිබඳව සලකනකොට රාහුට විශේෂ බයක් තිබෙනවා අපේ ජනතාව. නමුත් රාහු යනු විශේෂයෙන්ම සුබදායි ග්‍රහයක් විදිහටත් අපිට සලකන්න පුළුවන්. රාහු විශ්වයේ ඡායාග්‍රහයක්. එම නිසා ගමන්වලදී පාඩු සිද්ධ වුණත් අකීකරුකම් ඇති වුණත් රාහු සුබයකුනම් විදේශ රටවල් වලට යාම දුර ගමන් යාම ඒ ගමන් වලින් සාර්ථකත්වයක් ලබා දීම වැනි කටයුතු රාහුගෙන් ලබා දෙනවා. එහෙමනම් අද දවසේ චන්ද්‍රයාගේ ගමන අනුව අපි අද දවසේ පලාපල බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයට අධිපති කුජ. එහෙම නැත්නම් අඟහරු. අද අඟහරු ගමන් කරන්නේ ගෝචර ගමනින් 10 වෙනි භාවයේ මකර රාශියේ. ඒ වගේම තමයි චන්ද්‍රයා 11 වෙන්නේ කුම්භ රාශියේ ගමන් කරනවා. කුජස් සමග සෙනසුරු ගමන් කරන නිසා අද රුචක යෝගයේ සහ සස යෝගයේ ඉදී තිබෙන ඉතාම වාසනාවන්ත දවසක්. අද ඔබට මවගින් ලැබෙන සෙනෙහස වැඩි වෙන දවසක් වේවි. ඒ වගේම මවගින් උරුම වන දේපලත් ලැබීම ආරම්භ වන දවසක් වේවි. ඔබට ආදායම් මාර්ගවලට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ යුතුයකම් වගකීම් හරියට ඉටු කරනවා නම් ඒ පාඩු පාඩුවක් නොවන බව මතක තබා ගන්න. ඔබේ සිතට සහනයක් නැති වේවි හවස්වරුවේ දරුවෙකුගේ කටයුත්තන් නිසා වෙහෙස වීමට සිදුවීම නිසා. නමුත් ඔබගේ රැකියාවේ තත්ත්වය නම් උසස් කරගන්න පුළුවන්. උසස් නිලයන්ගේ ආශිර්වාදයේ අගය කිරීමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට අද දවස වාසනාවන්ත දවසක් වේවි. ඔබේ ජය අංකය 3 ජය වර්ණය සුදු. අද දවසේ ඔබ හිතා ගන්න වාසනාව එන්නේ ඉදිරියෙන් නොවේ පිටුපසින් බව. ඍෂභ ලග්නය. ඍෂභයට අධිපති සිකුරු. එහෙම නැත්නම් ශුක්‍ර. අද නමවැන්නේ මකරේ ගමන් කරනවා. චන්ද්‍රයා දසවැන්නේ කුම්භයේ ගමන් කරනවා. මේ දෙදෙනාම ගමන් කරන්නේ සෙනසුරුගේ රාශිවල. ඒ නිසාම ඔබගේ රැකියාවේ අගය කිරීමක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වගකීම නිවැරදිව ඉටු කරන්න උත්සාහ කරන්න. අද දවස පුරාම ඔබට වැදගත් වැඩවල යෙදෙන්න පුළුවන් දවසක් නිසා හවස්වරුවේ ආගමික කටයුත්තකට ඔබට යෙදෙන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි බාධක කොපමණ වුණත් ඔබට ජය ලබා ගන්න පුළුවන් මානසික ශක්තියක් ශාරීරික ශක්තියක් අද දවසේ ලැබෙනවා. ඔබේ අධ්‍යාපනයේ හදාරන දරුවන් සිටිනවා නම් ඒ අයටත් අද දවස ඉතාම සුබයි. ඒ වගේම තමයි ඔබට යම්කිසි කරදරයක් වීමක් නිසා අනතුරක් වීමක් නිසා තුනටිය ආශ්‍රිතව ආබාධ වලට ලක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. අද ජය අංකය 5 ජය වර්ණය 11. ඔබ මිත්‍යා විශ්වාස ජීවිතෙන් ඉවත් කරන්න ඔබට යහපතක්ම උදා වෙනවා. මිතුන ලග්නය. මිතුන ලග්නයට අධිපති බුධ. අද බුධ ගමන් කරන්නේ දස වෙන්නේ මීන රාශියේ. ඒ වගේම චන්ද්‍රයා නම වෙන්නේ පුණ්‍යස්ථානයේ කුම්භයේ ගමන් කරන නිසා අද දවසේ ඔබට ආගමික කටයුතු වලට සහ සමාජ සේවා කටයුතු වලට විශේෂයෙන්ම යෙදෙන්න පුළුවන් දවසක් වෙනවා. ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ අන් අය සමග ඇති කරවන බැඳීම් තර කරගන්න පුළුවන්. ඔබේ පෞල් ජීවිතයේ ඔබේ සමාජමය කටයුතු වලදී ඉතාම ශක්තිමත් පෞරුෂයක් ලබා ගන්න පුළුවන් දවසක් වෙනවා. ඒ වගේම මහත්මා දේශපාලකින්ටත් ඉතාම යහපත්. නමුත් රැකියාවේ බාධක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ රැකියා කටයුතු වලදී නම් ඉතාම කල්පනාකාරී විය යුතුයි. ඔබේ ජීවිතයට වාසනාවන්ත දරුවෙකු ලබා ගැනීම සඳහා ඔබ උත්සාහ කරන දවසක් අද. ඔබේ ජය අංකය 3 ජය වර්ණය 11. ඔබ මමත්වය ජීවිතයෙන් ඉවත් කරගන්න ඔබ වාසනාවන්ත වෙනවාමයි. කටක ලග්නාධිපති චන්ද්‍රයා. අද චන්ද්‍රයා ගමන් කරන්නේ 8 වෙන්නේ. අද චන්ද්‍රයා 8 වෙන්නේ ගමන් කරන නිසා අද ජන්ම අෂ්ටම ඒරාශ්‍රකයක් යෙදී තිබෙන දවසක්. විශේෂයෙන්ම ඔබට අපත්‍ය ආහාර නිසා උදරගත රෝග වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම ශල්‍ය කර්ම වලට භාජනය වීමට નિયમિત රෝගාබාධ වලටත් අද දවසේ ආරම්භයක් වෙන්න පුළුවන් නිසා ආහාර පාන වලින් ඉතාම ප්‍රවේශම් විය යුතුමයි. අද දවසේ ඔබ බිරිඳ හෝ සැමියා සමග උරණවන්නට පුළුවන්. ඒ පිළිබඳවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
අද රැකියාව සහ ව්‍යාපාර කරන අයට නම් තරමක යහපත් දවසක් වෙනවා ඔබේ මුදල් තත්ත්වයත් යහපත් වේවි ආදායම් තත්ත්වයත් යහපත් වේවි ඔබට අසල්වාසියෙකුගෙන් උපකාරයකුත් ලැබෙන දවසක් අද ඔබේ ජය අංකය 2 ජය වර්ණය සුදු අද ඔබ බලාපොරොත්තු අඩු කරගන්න හෙට වාසනාවන්ත වෙනවා රවිගේ අධිපතිත්වයෙන් උතු සිංහ ලග්නය අද රවි ගමන් කරන්නේ 8 වෙන්නේ මීන රාශියේ චන්ද්‍රයා ගමන් කරන්නේ 7 වෙන්නේ කුම්භ රාශියේ රවි සහ චන්ද්‍රයා යනු විශ්වයේ මව සහ පියා එම නිසා අද ඔබට අද දවසේ ඊටාම යහපත් දවසක් වේවි ඔබේ කාලය නිවැරදිව සැලසුම් කරගන්න එවිට හෙට දවසත් වාසනාවන්ත කරගන්න පුළුවන් ඒ වගේම තමයි රහස් කුමන්ත්‍රණ වලට නම් හසුවන්න පුළුවන් ඔබ සතුරන් හඳුනා ගන්න මිතුරන් අතර සිටින සතුරුනුත් හඳුනා ගන්න ඔබේ අද දවසේ වැරදි ආදායම් මාර්ගය යෙදෙන අය නම් දඬුවම් විඳිනට සූදානම් වෙන්න ඕනේ ඔබට ඒ වගේම දරුවෙකුගෙන් වාසනාවන්ත ආරංචියක් ලැබෙයි ඊටාම යහපත් දවසක් උදා වේවි අද දවස හෙට දවසත් වාසනාවන්ත කරගන්න පුළුවන් වෙනවා ඒ නිසාම අද ඔබේ ජය අංකය 1 ජය වර්ණය රතු ඔබ ජීවිතය සමග කිසිම දවසක රඟපාන්න එපා නිවැරදිව සැලසුම් කරගෙන ජීවිතයට මුහුණ දෙන්න කන්‍යා ලග්නය කන්‍යා යනු බුධගේ ලග්නයයි බුධගේ අධිපතිත්වය නිසා බුධ වාසනාවන්ත දවසක් උදා කරමින් අද චන්ද්‍රයාත් 6 වෙන්නේ ගමන් කරන නිසා කුම්භයේ අද දවස ඔබට ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත් දවසක් වේවි. ඒ වගේම තමයි ඇස්වහ කටවහ වලට යොමු වෙන්න පුළුවන් දවසක් වේවි. ඒ නිසා ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න ඔබට පමණක් නෙමේ ඔබේ දරුවන් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. අද දවස ඔබේ මුදල් සම්බන්ධව ගැටලුවක් වෙන්න පුළුවන් හිගයක් හෝ පාඩුවක් වෙන්න පුළුවන්. එම නිසා ඒ ගැන ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඔබට පරිස්සමෙන් කතා කරන්න වෙයි හවස් වරුවේ මිතුරෙකු සතුරු වේවි එහෙම නැත්නම් අසල්වාසියෙකුගෙන් චෝදනාවක් එයි අද දවසේ ජය අංකය 2 ජය වර්ණය සුදු ඔබ හදවතයි මොළයයි පිරිසිදු කරගන්න පුදුමාකාර ශක්තියක් ඔබට දෙනේවි තුලා ලග්න තුලා ලග්නයේ අධිපති සිකුරු එමෙ නැත්තං ශුක්‍ර අද ශුක්‍ර ගමන් කරන්නේ 4 වෙන්නේ මකර රාශියේ ඒ වගේම චන්ද්‍රයා ගමන් කරන්නේ 5 වෙන්නේ කුම්භ රාශියේ ශුක්‍රගේ චන්ද්‍රයාගේ බලය නිසා අද දවස ඔබට දේපලක් ලැබීමට මුල පුරන දවසක් වේවි ඔබේ දෙමාපියන්ගෙන් හෝ එසේ නැත්තං ඔබ විසින්ම උපදවා ගන්නා මුදලෙන් ලබා ගන්නා දේපලක් හෝ ඔබට ලැබීම ආරම්භ වේවි ඒ වගේම තමයි අද දවසම හිතට සතුට ලැබෙන දවසක් ඔබ යමෙක් වරදක් කළත් ඒ අයට සමාව දෙන්න පුළුවන් මානසික ශක්තියක් තිබෙන දවසක්. අද ඔබගේ උදර රෝගයක් නිසා පීඩා විඳින්න පුළුවන් හවස්වරුව ආහාර පාන ආදියෙන් ඉතාම ප්‍රවේශම් විය යුතුයි. ඔබට අද ජය අංකයේ 1 ජය වර්ණය සුදු. ඔබ අද දවසේ ඕනම ආගමක සිටිනාට කමක් නැහැ. කුසල් වැඩිවීමක් සකස් කරගන්න ඔබට වාසනාවන්ත හෙට දවසක් සහ වාසනාවන්ත අනාගතයක් නිර්මාණය කරගන්න පුළුවන්. ෘෂ්චික ලග්නය ෘෂ්චික ලග්නයේ අධිපති කුජ එහෙම නැත්නම් අඟහරු අද කුජ ගමන් කරන්නේ 3 වෙන්නේ මකර රාශියේ චන්ද්‍රයා ගමන් කරන්නේ 4 වෙන්නේ කුම්භ රාශියේ ඔබට අද දවස ඊටාම යහපත් දුරදිග බලා කටයුතු කරන්න පුළුවන් දවසක් වේවි කවදාවත් වරදින්නේ නැති ආරම්භයක් ලබා ගන්න පුළුවන් දවසක් වේවි අද ඔබේ රැකියාවේ උසස් අයගේ අගය කිරීමට ලක්වන්නත් පුළුවන් ඔබට කලබලවන්න නම් එපා අත්වලට අනුතුරු වෙන්නට පුළුවන් අද දවසේ ඔබගේ දරුවෙකුගේ වැඩ කටයුත්තක් පිළිබඳව ඔබට වෙහෙස වීමට සිදුවීම නිසා තරමක වෙහෙසකාරී ගතියක් හවස්වරුවේ ඇතිවන්නට පුළුවන්. ඔබට පපුවේ හතිය මහන්සිය ඇතිවෙන්නටත් පුළුවන් නිසා ඉතාම කල්පනාකාරීව ශාරීරික කටයුතුවලදී සැලකිලිමත් වන්න. අද ඔබේ 3 වෙනි අංකය තමයි ජය අංකය, ජය වර්ණය කහ. ඔබ ගැටලුව විසඳීමට කාලය ඉතාමත් අවශ්‍ය බව හොඳට මතක තබා ගන්න. धनु लग्न अधिपति गुरु एमनेत्तं बृहस्पति अद बृहस्पति गमन करन्ने तुंगन्ने कुंभ राशि චන්ද්‍රයාද ඒ සමගම තුන් වෙන්නේ කුම්භ රාශියේ ගමන් කරනවා. එම නිසා ඔබට අද දවසේ කටයුතු ඉතාම සාර්ථක කරගන්න පුළුවන් දවසක්. නමුත් ඔබට බාහිරින් අස්ථාන චෝදනා එල්ලවීමට ඉඩකඩ වැඩි නිසා ඔබ ඉතාම කල්පනාකාරී වෙන්න ඕනේ සමාජ කටයුතු වලදී.
ඔබ පවුලේ සාමය සමගිය පවත්වා ගන්න පුළුවන් දවසක් අද ඒ වගේම වාහන පැදවීම පිළිබඳව නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබට අනුතුරුදායක දවසක් අද ඔබේ පපුවට සෙම් රෝග වැඩි වෙන්නත් පුළුවන් එම නිසා ජලයෙන් ප්‍රවේසම් වන්න අද ජය අංකය 3 ජය වර්ණය කොළ ඔබ හිතා ගන්න ඝන පර්වතයක් සුලඟට සෙලවුණත් ඔබේ ජීවිතය නොසෙලෙන්නට පවත්වා ගන්න හිතා ගන්න मकर लग्ने अधिपति सेनसुरु एम नेत्तम सानी अद सेनसुरु गमन करन्ने ओबे लग्न भावी एम निसा ओबट सस पुरुष राजयोग नमति इताम बलकतु राजयोगी यदि तिबिनवा एवागेम चंद्रया दिवेन्ने धनस्थानी गमन करन्नवा ओबट अद मुदल संबंधो इताम यहापत दवसक वेवी अद ओबगे दवस एतुलत ओबट बोहो अयगे उदव उपकार लबेन दवसक वेनवा एवागेम तमाई ओबट बेल्ल उगुर संबंधव रोगाबाध वलट लक वेन्न पुलुवन इडकड अद दवसे वेडी एक निसा ओब इताम कल्पनावेन कटयुतु करन्न ओबे शारीरिक निरोगितावे पिलिबंदव अद ओबट समीप अयकुगेनुत करदरयक वेन्न पुलुवन बोहोम सलकिलिमत् वेन्न हवसरुव अद ओबे जय अंकय 1 जय वर्णय रतु දරුවන්ට ආදර්ශමත් දෙමාපියන් වන්ද ඔබට වරදින්නෙත් නැහැ දරුවන්ට වරදින්නෙත් නැහැ කුඹ ලග්නය කුඹ ලග්නයේ අධිපති සෙනසුරු සෙනසුරු අද ගමන් කරන්නේ 12 වෙන්නේ චන්ද්‍රයාද ඔබේ ලග්න භාවයේ ගමන් කරනවා එම නිසා ඔබට චන්ද්‍රයා ලග්න භාවයේ ගමන් කරන නිසා ඊටාම යහපත් සිතුවිලි ඇති කරගන්න පුළුවන් දවසක් වෙනවා නමුත් නඩුහබ වලට යෙදී සින්න අයට නම් අද දවස අවාසිදායක දවසක් වෙන්නට පුළුවන්. ඔබේ ජීවිතයට අද ඉවසීම බොහොම පවත්ව ගන්න පුළුවන් වෙනවා. සතුරු කරදර තිබුණත් සතුරන් මිතුරු කරගන්නත් පුළුවන් වෙන දවසක්. අද ඔබට සහකරු හෝ සහකාරිය නිසා ඉතාම වටිනා වාසනාවන්ත දවසක් කරගන්න පුළුවන් සිදුවීමක් අසන්නට ලැබේ. ඔබේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් නිසා ඔබ ඉතාම සැලකිලිමත් වෙන්න සතුරු කරදර වලින්. අද ඔබේ ජය අංකය 2 ජය වර්ණය 1 ඔබ සියලුම සතුන්ට මෛත්‍රී කරන්න. ඔවුන් ඔබට කවදා හෝ වාසනාවන්ත දවසක් උදා කරන දෙනවා නියතයි. තරුවලල්ලේ අවසාන ලග්නය මීන. මීනේට අධිපති ගුරු. අද ගුරු ගමන් කරන්නේ 12 වෙනි කුම්භ රාශියේ. චන්ද්‍රයාත් ගමන් කරන්නේ 12 වෙනි කුම්භ රාශියේ. 12 වෙනි යනු වැය රාශියයි. ඔබේ මුදල් සම්බන්ධව ගැටලුවක් වෙන්න පුළුවන්. එම නිසා ඊටාම කල්පනාකාරීව ව්‍යාපාර සහ රැකියා කටයුතු වලදී සැලකිලිමත් වන්න. ඔබට රැකියාවේ උනත් බාධක ඇති වෙන්න පුළුවන් සතුරු කරදරයක් හෝ උසස් නිලධාරීන්ගේ අගය කිරීමක් නොවන්නට පුළුවන් දවසක් වෙනවා. අද දවසේ ඔබ පෙම් සම්බන්ධතා වලට යොමු වී සිටිනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න බාධක ඇති වෙන්නත් පුළුවන් අද දවස. ඔබට සවස් වරුවේ සිත් පීඩාවක් එන්න පුළුවන් නිසා ඔබ අද උදේ වරුවේ සිටම මුළු දවස පුරාම සිතුවිලි යහපත්ව පවත්වා ගන්නට උත්සාහ කරන්න. අද ඔබගේ ජය අංකය 1 ජය වර්ණය රතු. සබ සතුරා සිටින්නේ තමන් තුල බව මතක තබා ගන්න. ඒ වගේම අද තරුවලල්ලෙන් සමුගන්නවා තවත් දවසක හමු වනතුරු. I won.